ලක්තරන පුවතකට එහා ගිය රටගෙන කැකුමක් චෞදවත්ති ළඟසිංහ මාධ්‍ය ප්‍රකාශක විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මේ වෙනකොට මේ රටේ විශ්වවිද්‍යාල වැඩ වර්ජනයකට ගිහිලා සති 3ක් වෙනවා මේ ආණ්ඩුවට කිසිම හැඟීමක් නැහැ මේ රටේ අධ්‍යාපනය ගැන අපි මේ බදු ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ රටේ වෘත්තිකින්ට ඇතුළත් තියෙන බදු ගැටලුව සම්බන්ධයෙන් දිගින් දිගටම මේ ආණ්ඩුවට ප්‍රකාශ නිකුත් කරා සාකච්ඡා කරා ඒ වගේම විරෝධතා දැක්වුවා කිසිම හැඟීමක් නැතුව තවමත් මේ ආණ්ඩුව මේ වෘත්තිකෙන්ගේ ඓතිවාසිකම් උල්ලංඝනය කරමින් පඩි කප්පාදු කරමින් මේ තත්ත්වයේ දිගටම පවත්වාගෙන යනවා මේක ඉතාම බරපතල තත්ත්වයක් අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු විදියට කියන්නේ වහාම මේකට කඩිනමින් විසඳුමක් දිය යුතුයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තිය සමිති සම්මේලනය ඒ වගේම වෘත්තිය වේදීන්ගේ වෘත්තිය සමිති එකමුතු සමග එකතු වෙලා මේ වෙනකොට මේ සතියේ මුල වෙනකොට මේ ආණ්ඩුවට පැහැදිලි විසඳුමක් දෙන්න කියන එක කියලා තියෙනවා මේ සතියේ මුල වෙනකොට පැහැදිලි විසඳුමක් අපි කියන්නේ තවදුරටත් නිෂ්පල සාකච්ඡා නෙමෙයි පැහැදිලි විසඳුමක් දුන්නේ නැත්නම් සියලු වෘත්තීය සමිති එක්ක දැවැන්ත විරෝධතාවයන් වලට ඒ වගේම වෘත්ති සමිති ක්‍රියාමාර්ග වලට යන්න අපි සැලසුම් කරලා තියෙනවා ඒ වගේම කියන්න ඕනේ මේ බදු ගැටලුවත් සමග විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන ගිය මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ එක පැතිකඩක් මේ වෙනකොට ඉතාම බරපතල අඳුරු තත්වයකට පත් වෙලා තියෙනවා රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉතාම නීච විදිහට ඒ ආචාර්යවරුන්ගේ වැටුප් කප්පාදුවකට ලක් කරලා තියෙනවා ඒ විශ්වවිද්‍යාලයේ භීෂණයක් ඇති කරලා තියෙනවා අපි ඉතාම පැහැදිලිව කියනවා ඒ උපකුලපතිවරයාට තියෙන ගැටලු සම්බන්ධයෙන් චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් විසඳුමක් ලබා දිය යුතුයි සේවය අත්හිටුවා පරීක්ෂණයක් සිදු කළ යුතුයි ඒ වගේම ඒ පරීක්ෂණයේ ඔස්සේ ඒ උපකුලපතිරා වහාම ඉවත් කළ යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නවා මේ රටේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම එකතු වෙලා අද මේ දැවැන්ත විරෝධතාවයක් කරන්නේ මේ උපකුලපතිවරයාගේ මේ තියෙන අදූරදර්ශී ක්‍රියාවලිය වහාම නැවැත්වී කියන කාරණේ ඒ වගේම මේ ආචාර්යවරුන්ගේ සියලු වැටුප් කඩිනමින් අදම ගෙවිය යුතුයි අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමාට කියනවා මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුයි ඒ වගේම 890 චක්‍රලේඛ අනුව මේ සියලු වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ චක්‍රලේඛය වහාම ඉවත් කරගත යුතුයි අපි පැහැදිලිවම කියනවා මේ විශ්වවිද්‍යාල ආචාර්යවරු කියන්නේ මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයාට කිසිම ආකාරයකින් කිසිම සැලකුසුමක් නැතුව මේ වැඩවර්ජනේ පවත්වාගෙන යෑමට ඉඩ හරින කට්ටියක් නෙමෙයි අපි ගන්න පුළුවන් ඉහළම ක්‍රියාමාර්ග වලට යනවා අපේ වැඩ වර්ජනය අවසන් කිරීමට පැහැදිලි කඩිනම් ස්ථීරසාර විසඳුමක් අවශ්‍යයි ඒ වගේම මේ රුහුණ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ වැටුප් අදම ගෙවිය යුතුයි එහෙම නොවුනොත් අපි තවදුරටත් මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විදිහට ගන්න පුළුවන් ඉහළම ක්‍රියාමාර්ග ගන්නවා මේ රටේ මේ ආචාර්යවරුන්ගේ වෘත්තිකයින්ගේ මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අයිතිවාසිකම් උද්ඝෝෂණය කිරීමට ඇති අයිතිය විරෝධතා දැක්වීමට අයිතිය මේක තහවුරු කළ යුතුයි මේක රටේ ව්‍යවස්ථාව මගින් අපිට ලබා දීලා තියෙන අයිතිය මේ උපකුලපතිවරයාට නැවැත්වීමට කිසිදු අයිතියක් නැහැ අපි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඉතාම විශ්වවිද්‍යාල ආචාර්ය විදියට ඉතාම ඍජුව කියා සිටිනවා වහාම මේ ආචාර්යවරුන්ගේ වැටුප් ගෙවලා මේ චක්‍රලේඛය අත්හිටවලා ඒ වගේම මේ බදු ගැටලුව විසඳලා ඉවර වෙනතුරු මේ ආචාර්යවරු දිගින් දිගටම මේ සටනේ ඉන්නවා කියන එක බොහොම ස්තුතියි. වැටුප් කපන්න හේතුව ඒක ඉතාම පැහැදිලි. ඒ උපකුලපතිවරයාට මං හිතන්නේ මොනවා හරි මානසික ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම මේ ආචාර්යවරුන්ගේ වැටුප් ගෙවලා තියෙනවා. නමුත් රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විතරක් මේ ආණ්ඩුවේ සම්බන්ධතා මත මං හිතන්නේ ඊළඟට මොනවා හරි සැලසුමක් ඇති ඊළඟ ඉදිරියට යන්න මේ ආචාර්යවරු බිල්ලට අරගෙන තියෙනවා. මේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම ආචාර්යවරුන්ගේ වැටුප් ගෙවලා තියෙද්දි රුහුණ විශ්වවිද්‍යාලයට විතරක්
ඒ උපකුලපතිවරයාගේ උන්මත්තක භාවය පෙන්වමින් ඉන්නවා. අපි කියන්නේ වහාම මේක අත්හිට විය යුතුයි. මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමාට කියනවා අදම මේ තීරණය ගැන මේ ආචාර්යවරුන්ගේ වැටුප් වහාම ගෙවිය යුතුයි කියන කාරණය. අද මේ විරෝධතාවයට මේ රටේ සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම එකතු වෙලා තියෙනවා. අපි පහුගිය දවසක ඊයේ දවසේ මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිත් සම්මේලනයේ විධායක සභාව විදියට රැස්වීමක් අරගෙන ඒක මතකව තීරණය කළා. මේ බදු ගැටලුව සම්බන්ධයෙන්ුත් ඒකට ස්ථීරසාර විසඳුමක් ලබා ගැනීම සම්බන්ධයෙන්ුත් ඒ වගේම මේ රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ තියෙන උන්මත්තක භාවය සම්බන්ධයෙන්ුත් අපි දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි කියන එක. ඒ අනුව තමයි මේ අද මේ රටේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියෙම ඉන්න ආචාර්යවරු එකතු වෙලා මේ විරෝධතාවය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට කරන්නේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමාට අපි බල කර කියනවා මේ තව දවස් ගන්න නැතුව අද දවසේම මේ ප්‍රශ්නේ විසඳ යුතු කියන කාරණේ. ඔව් අපි මම හිතන්නේ මේ රටේ සමස්ත ජනතාව දැන් දන්නවා මේ රටේ වෘත්තිකයට වෙලා තියෙන හානිය. ජනාධිපතිවරයා විසින් මේ වෙනකොට අපිට දීලා තියෙන පොරොන්දුව මාස 6කින් කරන IMF යෝජනාවලිය තුළ මාස 6කින් කරන රිවීව් එකේදී මේ වැටු බදු ප්‍රශ්නය සම්බන්ධයෙන් සලකා බලනවා කියන කාරණය. ඒ වගේම තමයි මේ වසරේ අවසානයේ යම්කිසි දීමනාවක් දෙනවායි කියන කාරණය. මේ වගේ ටොපි ලොසින්ජර දීලා නවත්තන්න පුළුවන් කාරණයක් නෙමෙයි. මේ වෘත්තිකයාගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ, ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක නිසා අපි කියන්නේ ඒ කරන වෙනස් කිරීම කරගත්තට කමන්නේ. හැබැයි මේ මාසයේ සිට කඩිනමින් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දිය යුතුයි. එහෙම නැතුව මේ ආචාර්යවරුන්ට ජීවත් වීමේ හැකියාවක් නැහැ. මේ රට ඉතාම බරපතල ගැටලුවකට ඉදිරියේදී මූණ දෙන්න සිද්ධ වෙනවා මේ ආචාර්යවරු මේ රටින් ගියොත්. ඒක ඉතාම දීර්ඝකාලීනව ගත්තොත් රටට ඉතාම අහිතකර තත්ත්වයක්. අපි කියනවා මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විදිහටත් මේ රටේ සමස්ත වෘත්තිවේදීන් විදිහටත් කඩිනමින් මේකට විසඳුමක් මේ සතිය මුල ලබා දිය යුතුයි කියන කාරණය. මම අර්ජුන පරාක්‍රම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අද වෘත්තිය සමිති මේ ආචාර්යවරුන්ගේ සමිත් සම්මේලනයේ මේ රැස් වෙලා ඉන්නේ. අද විරෝධය පාන්නේ හුදෙක් මේ පොදු පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි, රුහුණේදී සිද්ධ වෙලා තියෙන්නේ සමස්ත වෘත්තිය සමිති ව්‍යාපාරයට මේ මහා විශාල පහරක් මෙතන වෙන්නේ. වෘත්තිය සමිතියක ප්‍රධානම ක්‍රියාවලිය වෙන වෘත්තිය සමිති ක්‍රියාමාර්ග තහනම් කරන එකක්. අපි දකින්නේ මෙතන විශ්වවිද්‍යාල පද්ධතියේ මේ රුහුණේ මේ උපකොලිතුමා හරහා කරන්නේ මෙතන පොලිසිය හරහා කරන මර්ධනය හා සමාන මර්ධනයක්. අපේ මූලික අයිතිවාසිකම වර්ජනය කිරීමට හා විරෝධය පෑමට ඒකට බාධාව කරන්නේ. මේක හුදෙක් පේරාදෙණිය හුදෙක් මේ විශ්වවිද්‍යාල සමිත් සම්මේලනයේ ප්‍රශ්නයකුත් නෙවෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මේ සූරා කෑමේ ඒවා අවලංගු කිරීමේ ප්‍රයත්නයක්. අපි කවදාවත් ඒකට බය වෙන්නෙත් නැහැ, ඒකට යටත් වෙන්නෙත් නැහැ. ඒ නිසා මේ සටන වෘත්තීය මේ සමිති සටනක් පමණක් නෙවෙයි, පොදු ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් මේ ලංකා පුරවැසියන් සියල්ලගේම සටනක්. මේක ඇත්ත වශයෙන්ම එතන උපකොළපතිතුමා රජයේ හෝ වෙනත් මේ අතකොළුවක් වීම, මේක චක්‍රලේඛයක් වැරදියට අර්ථකථනය කිරීමෙන් තමන්ගේ තියෙන බලතල ඉක්මවලා ප්‍රජාතන්ත්‍රවාදීර පහර ගහන ක්‍රියාවලියක් මිසක් මේකේ කිසිම සාධනීය බවක් නැහැ. මේක නඩු ක්‍රියාමාර්ග පවාක ගෙනියන්න අපි ඉදිරිපත් වෙනවා. මේක අසාධාරණයි. අපි තේරුම් ගන්න මේක හුදෙක් අපේ පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි, මේක පොදුවේ මේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කරන දැවැන්ත සටනේ එක ප්‍රධාන පුරුකක් තමයි. එකක් පොලිසිය හරහා මර්ධනය කරනවා, අනික ඊනියා නීති හා රෙගුලාස දමාගෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරන්න හදන්නේ. මේක IMF එකේ ක්‍රියාවලිය හරහාද, රජයේ ක්‍රියාවලිය හරහාද, මේ විශ්වවිද්‍යාල උපකුලපතිගේ අත්නොමතික ක්‍රියාද කියන එක අපිට මේ අවස්ථාවේ කියන්න බෑ. අපි හිතන්නේ මේ තුනම එකතු වෙනවා මෙතන. ඒ චක්‍රලේඛයේ කියනවා මේ වර්ජනය කරානම් ඒක මේ පඩි රහිත නිවාඩුවට සලකන්න. හැබැයි ඉතිහාසයේ මුල් අවස්ථාවේ ඉඳන් හැම වෙලේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනපරිදි තමයි එක ක්‍රියාත්මක කරේ. 2000
12 2016 ඒව අවලංගුත් කරා. ඒ නිසා මේ උපකුලපති කරන්නේ Tamanට අයිති බලතලයක්ුත් නෙවෙයි. අනික මේක මේක ඊට වඩා වල මේ ඒ රෙගුලාසිය පවා ඒ ඒ චක්‍රලේඛ 890 ඒක මූලික අයිතිවාසිකම් පටහැනි. ඉතින් අපි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ තීන්දු තියනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු තියනවා මූලික අයිතිවාසිකම් අපේ පුරවැසියන්ගේ දින අයිතිවාසිකම් ඔය හුදෙක් පවතින එක එක ආයතනවල චක්‍රලේඛට වඩා බලවත්. ඒවා මූලිකයි. ශ්‍රී ලංකා විරුද්ධ විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යන අංශයේ ඉතාමත්ම තීරණාත්මක මොහොතක පීඩාකාරී ව්‍යසනකාරී ප්‍රතිගාමී පාලකයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැඩි ලෙස පීඩනයට ලක්වී ලක්කරලා තිබෙන මොහොතක අපිට බැහැ නිහඬව සිටින්නට මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් හඬ නැගීම අපගේ පරම වගකීමක් සේම අපගේ ප්‍රජාවට එරෙහිව කරන්නා වූ කෙනෙහිලිකම් සාමුලින්ම අපි සාමුලින්ම විරෝධතාවය පාලා ජනතාවට කියන්නේ අපි අපගේ ප්‍රශ්නවලට මූණ දෙන්නට අපිට පිටකොන්දක් නැත්නම් අපිට සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නවලට මූණ දෙන්නට ඔවුන් වෙනුවෙන් හඬ නගන්නට අපිට පුළුවන් කමක් නැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විදියට අපි කවදත් කිව්වේ විචාරවත් සාකච්ඡා පැවැත්විය යුතුයි කියලා. බදු ප්‍රතිපත්තිය සම්බන්ධව අපි කියන්නේ අපි බදු ගෙවන්නට ලෑස්ති මිනිසුන් කියලා. නමුත් සාධාරණ බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට මේ ආණ්ඩුව සීලාචාර වෙන්නට ඕනේ විචාරවත් වෙන්නට ඕනේ. හිතු මනාපසේ පීඩාකාරී විදියට ජනතාවට කෙළමින් ජනතාවගේ මානව අයිතිවාසිකම් වලට විශාල ප්‍රශ්න ඇති කරමින් රූනේ උපකුලපතිවරයා ඒ උපකුලපතිවරයා හැසිරෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාවට ගැළපෙන විදියට නොවෙයි. රූනු උපකුලපතිවරයා ශිෂ්‍යන්ටද ඇදුරන්ටද දැඩි පීඩනකාරී මානසිකත්වයකින් ඔහු හිතුවක්කාරීව අත්නොමතිකව කටයුතු කරන අවස්ථාවක අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියට ඇවිල්ලා කියන්නේ මෙවැනි උපකුලපතිවරු විශ්වවිද්‍යාල ප්‍රජාවට අවශ්‍ය නැත. අපි කියන්නේ අසාධාරණයට ප්‍රතිගාමීත්වයට විරුද්ධව සකල ජනතාව පෙළ ගැස්වන්නට අපි ලෑස්ති කියන එක හිතුවක්කාරී පැසිස්වාදී පාලකයන්ට එරෙහිව අපි කිව යුතු දේ කිව යුතුමයි කියලා සමස්ත ජනතාවට කියනවා. සටනේ පෙරමුණේ සිටගෙන අපි ජනතාව වෙනුවෙන් කරන්නා වූ මේ ඓතිහාසික සටන නවත්වන්නේ නැත. ස්ථාවේදී අද මෙතන විශ්වවිද්‍යාල ආචාර සමිති සම්මේලනයේ හැටියට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඉස්සරහා මේ රැස් වෙන්නේ විවිධ කරුණු කාරණා කීපයක් එක්කලා. තමුන්නාසල දන්නවා අපේ පහුගිය කාලය පුරාම මේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරුද්ධව සෑහෙන හඬක් නැගුවා. මේ බදු ප්‍රතිපත්තිය හරහා මේ රටේ වෘත්තිකයන් අසාධාරණපත් වෙන්නේ කොහොමද? ඒ මේ රටේ ජනතාවට මේ රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාන්නේ කොහොමද කියන කාරණේ අපි දිගින් දිගටම මතු කරා. මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්නට රජය උත්සාහයක් අවංකවම දරන බවක් අපට පේන්න තිබුණේ නැහැ. ඒ නිසා තමයි විශ්වවිද්‍යාල ආචාර සමිති සම්මේලනයේ හැටියට අපිට සිද්ධ වුණේ පහුගිය කාලේ පහුගිය 9 වෙනිදා ඉඳලා අකණ්ඩව වර්ජන ව්‍යාපාරවලට සහ අනෙකුත් වෘත්තීය සමිති ව්‍යාපාරයන්ට එළඹෙන්නට විවිධ අවස්ථාවලදී රජය යම් යම් සාකච්ඡා ලබා දුන්නා. නමුත් අවසානයේදී ජනාධිපතිවරයා සමග රජය ලබා දෙනවා කියපු සාකච්ඡාව අපට මේ වෙනතුරු ලබා දීලා නැහැ.
ඒ තත්ත්වය යටතේ විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට අපේ මේ රජය පැත්තේ යම් කිසි සුබදායී ආකල්පයක් ලැබෙන තුරු මේ වෘත්ති අරගලය තුල නිරත වෙලා ඉන්නට තීරණය කරා. ඉතින් ඒ අවස්ථාවේදී දැන් මේ සුබදායී ප්‍රතිඵලයක් ලබා දෙනවා වෙනුවට එහෙමත් නැත්නම් මේ අපේ ප්‍රශ්නයන සාධාරණ විසඳුමක් ලබා දෙනවා වෙනුවට විශ්වවිද්‍යාල පරිපාලනයන් සහ අනිකුත් මේ රජයට සම්බන්ධ පිරිස් නම් දැන් විවිධ ආකාරයෙන් වෙනත් ආකාරයේ බලපෑමෙල්ල කරමින් ඉන්නවා මේ ප්‍රශ්නයෙන් අපිව මගහරවා ගන්න. උදාහරණයක් ඇරෙයිට පසුගිය දා වෙනකොට මේ රටේ සියලුම වෘත්තිකයන්ට සහ සියලුම රජයේ සේවකයන්ට වැටුප් ලැබෙනකොට රුහුණු විශ්වවිද්‍යාලයේ අපේ ආචාර්ය සංගමේ සමාජික සමාජිකවන්ට අපේ ආචාර්යවරුන්ට වැටුප් ලබා දීම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් නතර කරලා තියෙනවා. ඔහුයට දක්වන්නේ හේතු හැටියට දක්වන්නේ මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් නිරත වීම. ඒතකොට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් නිරත වීම රටේ මිනිසුන්ගේ සාධාරණ ප්‍රශ්න වෙනුවෙන් හඬ නැගීමට අයිතියක් නැත්නම් ඒවා ලෝකයේ තියෙන ඕනෑම මේ කම්කරු සහ අනිකුත් නීති රීති උල්ලංඝනය කිරීමක් හැටියට අපි දකින්නේ. මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හැටියට අපි දකින්නේ. ඒ නිසා තමයි මේ රුහුණු විශ්වවිද්‍යාලයේ පරිපාලනය මේ විදිහට දිගින් දිගටම අත්වලොමතක ලෙස කටයුතු කරමින් ඉන්න ආකාරය අපි පහුගිය කාලයේ පුරාම දැක්කා. ඒ නිසා තමයි රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුත් සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ හැටියට අපි පහුගිය කාලයේ මාසයකට පමණ පෙර අධ්‍යාපන ඇමතිවරයා හම්බ වෙලා මේ රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ ක්‍රියාකලාපයේ පිළිබඳව සාක්ෂි සහිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරා. ඉදිරිපත් කරලා අපි ඉල්ලා හිටියා සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් මේ වෙනුවෙන් පවත්වන්න කියලා. එහෙම නැතුව අපි අත්නෝමතික ලෙස උපකුලපතිවරයා ඉවත් කරන්න වගේ එහෙම ඉල්ලීම් නෙමෙයි කරේ. අපි කිව්වේ සාධාරණ විනිවිද පෙරෙන ස්වභාවයෙන් යුක්ත පරීක්ෂණයක් පවත්වන්න මේ සම්බන්ධයෙන් කියලා. නමුත් අද මේ වෙනතුරු ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් අපට ලැබිලා නැහැ. ඉතින් ඒ අතර වාරේ ඒ පරිපාලනය තවදුරටත් අපේ ආචාර්යවරුන් පීඩනයට පත් කරමින් ඔවුන්ගෙන් පලිගනිමින් ඉන්නවා. මේ වැටුප් නතර කිරීම අපි දකින්නේ තමන්ට එරෙහිව හඬනගපු ආචාර්යවරුන්ගෙන් පලිගන්න දරපු උත්සාහයක් විදියටයි. අනේ ඒ නිසා තමයි අපිට සිද්ධ වුණේ අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිෂන් සභාවට ඇවිල්ලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිෂමටත් ඒත් එක්කම අධ්‍යාපන ඇමතිවරයාටත් ඇහෙන විදියට මේ පණිවිඩය දෙන්න. ඒ නිසා අපි ඉල්ලා හිටිනවා මේ සාධාරණ විසඳුමක් මේ ප්‍රශ්න සියල්ලටම හැකි ඉක්මනින් ලබා දීලා අපට විශ්වවිද්‍යාලවල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය වාතාවරණය සකස් කරලා දෙන්න කියලා. ආචාර්ය නාලිකා රණතුංග කෘෂි විද්‍යාපීඨයේ රුහුණු විශ්වවිද්‍යාලය අද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිත් සම්මේලනයේ විදිහට අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. කාලාන්තරයක් තිස්සේ රුහුණු විශ්වවිද්‍යාලයේ ඇති තිබෙන අර්බුදය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් පවත්වාගෙන යන අත්නොමතික පාලනය නිසා මේ වන විට විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ සම්පූර්ණයෙන් මවුල් ජාලයක් බවට පත් වෙලා තියෙනවා. ඇතර මේක ආරම්භ වුණේ ශිෂ්‍ය දඩයමෙන් මුලින්ම නවකවද මර්ධනය විදිහට ඇවිල්ලා නමුත් දිගින් දිගටම ශිෂ්‍යයන් ඉතා අසාධාරණ විදිහට මර්ධනයට ලක් කරා රටේ නීතියට පවා එපිටින් යමි. ශිෂ්‍ය මර්ධනයට විශාල කරුණු කාරණා යෙදුණා. නමුත් මේ වන විට විශ්වවිද්‍යාලයේ සියලු පාර්ශ්ව ඒ කියන්නේ අනධ්‍යන අධ්‍යන පරිපාලන මේ සියලු සේවකයන් ඉතාමත් දැඩි පීඩනයකට ලක් කරමින් මේ උපකුලපතිවරයා විසින් ඉතාමත් අත්නොමතික විදිහට මේ පරිපාලනය ගෙන යනවා. එහි විවිධාකාර කරුණු අන්තර්ගත වෙනවා. මේ කරුණු අන්තර්ගත කරලා අපි අපේ පළවෙනි පියවර විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිට එවැගේම අධ්‍යාපන අමාත්‍යවරයාට එවැගේම ජනාධිපති ලේකම්ට පිටු 280ක ලේඛනයක් ඉදිරිපත් කරා සියලු සාක්ෂි සහිතව මේ මර්ධනය කොහොමද ක්‍රියාත්මක කරන්නේ ඒ හරහා අපේ ඉගැන්වීමේ සහ ඉගෙනීමේ නිදහස නැති කරලා තියෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඔවුන් අපිට පොරොන්දු වුණා සති දෙකක් ඇතුළත මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා උපකුලපතිවරයා තාවකාලිකව අයින් කරලා මේ සම්බන්ධව සාධාරණ විධිමත් පරීක්ෂණයක් කරනවායි කියලා. නමුත් මේ වන විට සති තුනක් ගත වෙලා තියෙනවා. කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. එහි ප්‍රතිඵලයක් විදිහට අපි අනතුරු ඇගෙවුවා වගේම
දැන් උපකුලපතිවරයා උත්සාහ කරනවා මේ සම්බන්ධයෙන් විරුද්ධව ක්‍රියා කරන ආචාර්ය මණ්ඩලය ගුරුන් එවැගේම ශිෂ්‍යුන් අඩයම් කරමින් ඔවුන්ගෙන් පළ ගැනීම ලක් කරන්න. එහි උච්චතම අවස්ථාව විදිහට ඔහු මෙම විශ්වවිද්‍යාලයේ පමණක් රුහුණ විශ්වවිද්‍යාලයේ පමණක් ආචාර්ය මණ්ඩලයේ තෝරාගත් පිරිසකගේ පඩිපත ගෙවීම නවත්තලා තියෙනවා කිසිම පදනමකින් තොරව මේ සම්බන්ධයෙන් අපි ඉතාමත්ම දැඩි විරෝධය ලක් කරා අපි ලිපි මගින් දැන්නවා මේක කරන්න එපා කියන එක නමුත් මේ සම්බන්ධයෙන් ඔහුගේ අත්නෝමතික ක්‍රියාකලාපය අපිට දරා ගැනීම අපහසු අවස්ථාවයි තමයි අපි මේ පාරට ආවේ අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සහ අධ්‍යාපන ඇමතිතුමා වගකීමෙන් කටයුතු කරයි කියලා මොකද අපිට අවශ්‍ය සාධාරණය ඒ වගේම විශ්වවිද්‍යාලය තුල කටයුතු සාමකාමීව කරගෙන යන්න අවශ්‍ය පරිසරය අපිට සකසලා දෙන්න කියලා ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා ස්තුතියි ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කෙකුමක්